අයිබෝවන් ඔබ මේ කණේ සිට ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම හර්ෂ බුද්ධික මම තිලින් හෙට්ටි ආරච්චි ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත කොළඹට රන් වැස්සක් සමග කොළඹ ගෝල් සෙන්ටර් විවෘත වෙයි ලොව සියදිවි නසා ගන්නන් අතර ලංකාව සිව්වෙනි තැනට අල්කයිඩාවන් නිසා ඉන්දියාවේ ආරක්ෂාව තර කිරේ යොවුන් වොලිබෝල් තරගාවලිය කොළඹදී ඇරඹෙයි කොළඹ අතිනවීන නගරයක් බවට පත් කරමින් නාගරික සංවර්ධනයේ දැවැන්ත ඉලක්කයක් සපුරමින් කොළඹ ගෝල් සෙන්ටර් අද විවෘත වුණා ඒ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආශ්චර්යමත් රටක අකනුවර ඇසට ප්‍රිය උපදවන මෙන්ම ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්විය යුතු නිසාම මෙවන විට කොළඹ දිනෙන් දින අලුත් වෙමින් පවතිනවා මේ අලුත් කොළඹට තවත් අලුත් මුහුණුවරක් ලබා දෙමින් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පූර්ණ මගපෙන්වීම යටතේ අද කොළඹ ගෝල්ඩ් හවුස් වෙළඳ සංකීර්ණය විවෘත කෙරුණා ඒ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහල් පහකින් සමන්විත කොළඹ ගෝල් සෙන්ටර් විවෘත කිරීමේ අවස්ථාවට ත්‍රිවිධ හමුදාපතිවරුන් රජයේ අමාත්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියා ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රථමයෙන් පොල් තෙල් පහන් සිළු දැල්වමින් උත්සවය ආරම්භ කළා එන අනතුරුවයි සමුරු පළකය විවෘත කිරීම සිදු වුණේ මැතිතුමන්ගේ සුරතෙන් කොළඹ මැණිකා ස්වර්ණාභරණ මැදස්ථානයේ විවෘත කිරීම සඳහා අවස්ථාව සැමරීම උදෙසා මේ විවෘත වුණු මේ වාසනාවන්ත සෞන්දර්යයේ ඉතාම අලංකාරවත් සංස්කෘතික අංග මේ සුවිශේෂී වූ අවස්ථාව වර්ණවත් කළා පාසල තුලින් ජය පෙරතුම පිළිබඳව අත්දැකීම් ලබා ගත හැකි නම් ජීවිතයේ ජය ගැනීමට එය මගක් වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා පවසනවා. වැල්ලවාය මල්වත්තාවල විද්‍යාලයේ මහින්දෝදේ විද්‍යාගාරයේ විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිතුමා මේ බව පැවසුවා. මේ අතර ජනාධිපතිතුමා ඊයේ තවත් උත්සව කිහිපයකටද සහභාගී වුණා. ඌව පළාතේ සංවර්ධන ව්‍යාපෘතීන් සහ ජනතාවගේ ගැටළු පිළිබඳව විමසා බලන ජනාධිපතිතුමා ඊයේ දිනේදීද උත්සව කිහිපයකට සහභාගී වුණා. ඊයේ පස්වරුවේ මොනරාගල දිස්ත්‍රික්කයේ මුස්ලිම් ප්‍රජාව සහ ජනාධිපතිතුමා අතර විශේෂ හමුවක් පැවැත්ුණා. එමෙන්ම ඊයේ පස්වරුවේ මොනරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේදී ජනාධිපතිතුමා දිස්ත්‍රික්කයේ ද්‍රවිඩ ප්‍රජාව හමු වී සාකච්ඡා කර තිබෙනවා. මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කර සිටියේ රටේ ජීවත් වන සෑම පුරවැසියෙකුගේම ජීවිත සමෘද්ධිමත් කිරීමට හැකි සෑම පහසුකමක්ම ලබා දීමට රජය කටයුතු කරන බවයි. පසුව ජනාධිපතිතුමා ඌව පළාතේ දරුවන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම ඉහළ නැංවීමේ අරමුණින් ඉදිකරන ලද මහින්දෝදේ තාක්ෂණ විද්‍යාගාර විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වුණා. බුත්තල දුටුගැමුණු මහා විද්‍යාලයේ ඉදිකරනු මහින්දෝදේ තාක්ෂණ විද්‍යාගාරය ජනාධිපතිතුමා විවෘත කරමින් එය සිසු අයිතියට පත් කළා. විද්‍යාලය අපට රැස්ව සිටි අතිවිශාල ජනතාවක් මහත් හරසරෙන් යුතුව මෙහිදී ජනාධිපතිතුමාව පිළිගත්තා. පසුව ජනාධිපතිතුමා වැල්ලවාය මල්වත්තාවල ජාතික පාසලේ ඉදිකරනු මහින්දෝදේ තාක්ෂණ විද්‍යාගාරයේද විවෘත කරනු ලැබුවා. එහි සමරු ඵලකය නිරාවරණය කරමින් මහින්දෝදේ තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳවද සොයා බැලුවා. මම හිතනවා අපි ජය පරාජය භුක්ති විඳින්න මේ පාසලේදී අපිට උගන්වලා නැහැ. අපි ක්‍රීඩාවට යන්නේ නැහැ, පෙරදෙන්නේ නැහැ, දිනන්නේ නැහැ. අපි දින්නම අපි උදම් වෙන්න ඕන. අපි හැබැයි දැනගන්න ඕන ඒ වගේම අපි පරාජය වුණාමත් ඒ පරාජය භුක්ති විඳින්න. දැන් දේශපාලනේ තියෙනෝනේ ඔක. දින්නම ගෙවල් ගිනි තියනවා, ගානවා, කුඩු කරනවා, කාර් කුඩු කරනවා විනාශයක්. පෙරදුනාමත් එහෙම වැටිලා ආයි රට ඇතරලා යන්න හදනවා. ওই දෙකම හුරු වෙන්න ඕන මං හිතන්නේ ඒකලා හුරු වෙන්න පුළුවන් වෙන්නේ ක්‍රීඩාව තුල පාසල තුල විතරයි. එතකොට සියදි විනාශා ගන්න ඕනේ නැහැ. මේ පොඩි දේවල් වලට මම මේ සියදි විනාශා ගත්තේ රිසල්ට්ස් අරගෙන ගෙදර යන්න බෑ කියලා ඒකලා මේ කියනවා. මුල් ගුරුවරිය එන්න කියලා කම්පියුටරේ තමන්ගේ ටෙලිෆෝන් එකේ තිබිච්ච පින්තූරයක් ගැන ප්‍රශ්නයක් ඇහුවම සියදි විනාහානි කරගන්න. එම මූණ පෑමම ඒකට මූණ දෙන්න ශක්තිය දෙන්න ඕන අපේ දරුවන්. ඉතින් ඒ සඳහා අපි දරුවා අපේ සූදානම් කරන්න ඕන කුඩා කාලේ ඉඳන්.
ලොව සියදිවි නසා ගැනීම පුද්ගලින් අතර ශ්‍රී ලංකාව සිවුණි ස්ථානයට පත්ව තිබෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කළ 2012 වාර්ෂික වාර්තාවලට අනුව ශ්‍රී ලංකාව සියදිවි නසා ගැනීම ප්‍රතිශතය 28.8ක් සියදිවි නසා ගැනීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ මෙම වාර්තාවට රටවල් 172ක් ඇතුළත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවන්ට අනුව එහි ශ්‍රේණිගත කිරීමවල ලොව වැඩිම සියදිවි නසා කරන රට ලෙස වාර්තාවන්නේ ගානාවයි එහි සියදිවි නසා ගැනීම ප්‍රතිශතය ලක්ෂයකට 44.2ක් දෙවන හා තෙවන ස්ථාන හිමිව තිබෙන්නේ උතුරු කොරියාවට හා දකුණු කොරියාවටයි එනුව උතුරු කොරියාවේ සියදිවි නසා ගැනීම ප්‍රතිශතය 38.5ක් වන අතර දකුණු කොරියාවේ එය 28.9ක් එනුව 2012 වසරේ සියදිවි නසා කරන පුද්ගලයන් අතර ලොව සිවුවන ස්ථානයට පත්ව තිබෙන්නේ ශ්‍රී ලංකාවයි ශ්‍රී ලංකාවේ එම ප්‍රතිශතය පුද්ගලයන් ලක්ෂයකට 28.8ක අගයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 6170ක් 2012 වසරේදී සියදිවි නසාගෙන තිබෙනවා ඉන් වැඩිම පිරිසක් වන 4724ක් පිරිමි පුද්ගලයන් කෙසේ වෙතත් 2000 වසරේදී ශ්‍රී ලංකාවේ වාර්තාවී ඇති සියදිවි නසා ගැනීම ප්‍රතිශතය 52.7ක් යනුව 2000 වසරේ සිට 2012 වසර දක්වා ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම ප්‍රතිශතය 45.4කින් අඩු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා පෙන්වා දෙනවා ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගන්නා පුද්ගලයන් අතරින් වැඩි පිරිසක් කෘමිනාශක භාවිතා කර ඇති බවටත් තවත් පිරිස් උස් ගොඩනැගිලි ආදී ස්ථාන භාවිතා කරමින් සියදිවි නසාගෙන ඇති බවටත් මෙහි තොරතුරු වාර්තා වෙනවා එමෙන්ම මාධ්‍ය තුලින් ඇතැම් සියදිවි නසා ගැනීම පිළිබඳ තොරතුරු වාර්තා කිරීමේ ක්‍රමය අනුවද සියදිවි නසා ගැනීමට එය රුකුලක් වී ඇති බවට ඔවුන්ගේ අදහස වී තිබෙනවා ලෝපුරා සෑම තත්පර 40කට වරක්ම පුද්ගලයෙකු සියදිවි නසා ගන්නා බවටද ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වාර්තාව තුලින් පවසනවා කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි මාග්‍රට් චෑන් පවසන්නේ වසරකට ලෝපුරා 800,000ක් පමණ සියදිවි හානි කර ගන්නා බවයි මේ සම්බන්ධයෙන් දත්ත සම්පූර්ණ නිවැරදි නොවන අතර ඇතැම් රටවල් එම දත්ත සංගමන බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි මාග්‍රට් චෑන් වැඩිදුරටත් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා සමස්තයක් ලෙසගත් කල සියදිවි හානි කර ගැනීම සඳහා දුප්පත්කම සහ දැඩි පීඩාකාරී වට පිටාව දැඩි බලපෑමක් එල්ල කරන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පිටු 90කින් සමන්විත මෙම වාර්තාවේ සංක්ෂිප්තයක් ලෙස පෙන්වා දී තිබෙන්නේ ඌව පළාත් සභා මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීමේ දෙවන දිනේ අදයි මැතිවරණයේ පැවති දිස්ත්‍රික්ක දෙක තුල සාමකාමී වාතාවරණයක් තිබුණ නමුත් මොනරාගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දේ ප්‍රකාශ කරන ලබන ස්ථානවල නීති විරෝධී ප්‍රචාරණ කටයුතු සිදු වූ බව මැතිවරණ නිරීක්ෂකයන් පවසනවා आरक्षा महालेखन දිවිනැගුම ජාතික සංවර්ධන ව්‍යාපෘතියේ 6 වන අදියරට සමගාමීව පාසල් ගොවිපොළවල් පිහිටවීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද පැවැත්වුණා. ඒ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්
දිවිනැගුම ජාතික සංවර්ධන ව්‍යාපෘතියේ 6 වන අදියර ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ක්‍රියාවට නංවන අතර සෑම පාසලකම වගා කළ හැකි භූමි ප්‍රමාණය උපරිම ලෙස කෘෂිකාර්මික කටයුතු වලට යොදා ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි. අද අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මෙම වැඩසටහන සඳහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු මෙන්ම පාසල්වල විදුහල්පතිවරුන් හා ගුරුවර ගුරුවරියන් පිරිසක්ද සහභාගී වී සිටියා. यदा पासले मध्य विद्यालय सिटी सीलुम धरू पेलयाक हिटेऊ पेलयाक बद्धकल गोईपोल गेन दरगन हिटिया मुणु रटम वेडबीम बवट पत्लतीनो हेम पासलाकम गोईबीम बवट पत्किरी मे अभियोगे बारगंट दिविनेगुम वेणुवेन अध्यापन अमात्यांशे සූදානම්ය කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමති වෙනවා. අපේ දරුවන්ට මේ අලුත් තාක්ෂණයේ පිළිබඳ දැනීම ලැබලා දුන්නොත් ඔවුන් රස්සා ඉල්ලා හඬා වැළපෙන පිරිසක් නොව ජාතියේ නිෂ්පාදනයට දායක වෙලා වෙනත් අයට රක්ෂා සපයන කෘෂි ව්‍යවසායකයන් පිරිසක් බවට පත් කරන්න පුළුවන්කම තිබෙනවා. ආර්ථික සංවර්ධන ඇමතුමා මේ ඉතිහාසය මුළුමනින්ම වෙනස් කළා. මට මේ වර්ෂයේදී මගේ මැතිවරණ කොට්ටාසයට පමණක් දීලා තියෙනවා ලක්ෂ 6000. බන්දුල ගුණවර්ධන ඇමතුමාට දීපු වගේ මුදල් අනිත් තැන් වලටත් ලැබිලා තියෙනවා. ඊට පස්සේ මේ වර්ෂයේත් ග්‍රාමීය පාසල් වලට අපේ අමාත්‍යාංශයෙන් අඩුම ගානේ බිලියන 2ක් පමණ පාසල් වලට වෙන් කරලා තියෙනවා. ඒ විදුහල්පතිවරු උනන්දුයි පාසල් සමිති උනන්දුයි. ඒ වගේම මේක පහසුවෙන් කරන්න පුළුවන් කියලා අනිත් අංශයකට මුදල් දුන්නොත් ඒක කල්ගත වෙනවා. නමුත් මේකට දුන්නම ඒ දෙන මුදලටත් වැඩිය. මොකද ලක්ෂ 5 දීපු වෙලාවේ අපි දැක්කා जीवित හෙට දින පැවැත්වෙන නීති ප්‍රවේශ විභාගය සඳහා සිසුන් රසකට පෙනී සිටීමට තිබූ අවස්ථාව අහිමි වී ඇති බව නීති ප්‍රවේශ ශිෂ්‍යයක මුතුව පවසනවා. අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් හැඳවමින් එහි කැඳවුම් කරු චමිත් දිල්ෂාන් ප්‍රකාශ කළේ නීති විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිවරයාගේ ක්‍රියාකලාපය මීට හේතු වී ඇති බවයි. නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් අත්නොමතිකව නීතියක් පනවලා තිනවා මෙවර 2014 වසරේ නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සම්බන්ධව ඇඳුම් කරන ලද ශිෂ්‍යයන්ට වයස අවුරුදු 30ට වඩා වැඩි නම් නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා පෙනී සිටියේ නැහැ කියලා. සිසුන් බඳවා ගැනීමේ රීතිය ඇවිල්ලා රීති අංක 23 ඒ රීතිය සඳහන් වෙනවා අවම වයස් සීමා විදිහට සඳහන් කරලා තියෙන වයස අවුරුදු 17 උපරිම වයස් සීමාවක් සඳහන් කරලා නැහැ. එතකොට මේක අධිකරණ ඇමතිවරයාගේ අනුමැතිය දීලත් නැහැ. මේ සම්බන්ධ ජනාධිපතිතුමාගේ අනුමැතියක් නැහැ. කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් නැහැ. විශේෂ භාර අදාළ ඇමතිවරයාගේ අනුමැතියක් නැහැ. එතකොට මේක හුදෙක් නීති විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ අත්නොමතික ක්‍රියාකලාපයක්. ඒ සඳහා අපි ඉදිරි සතිවලදී අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගන්න සූදානම් වෙනවා. ශිෂ්‍යෝ විදිහට සහ සමස්ත ශිෂ්‍යයන් ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් අපි ඉදිරියේදී ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. ඒ මූලික පියවරක් විදිහට අපි ලබන සතිය වෙන විට නීති විද්‍යාලයේ විදුහල්පතිතුමාට විරුද්ධව අපි වන්දිල්ලලා නඩු ක්‍රියාමාර්ගයකට යන්න සූදානම් වෙනවා. අද රාත්‍රී 9 සිට පැය 8ක කාලයක් මොරටුව රත්මලාන පානදුර ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයීම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා. අද රාත්‍රී 9 සිට 8:05 පමණ වෙනකම් කළුගඟ ව්‍යාපෘතියේ වැඩි දියුණුවකින් සඳහා අවශ්‍ය ජලය ලබාගෙන සඳහා එල්ෆායම නර පද්ධතිය වැඩි දියුණු සඳහා ජල සැපයීම නතර කරන සිද්ධ වෙනවා. මොරටුව මහනගර සභාව රත්මලාන පානදුර කිරිදේවිය ලංකාදීප ब्यूटी सलोन लक्ष दायक कलपेन्न क्रीम आलेप नई हदसी वटली सोयागणी तेपे चंदे सीएट हेट हेत्तरट दुम्री स्थानाधिपति अदसीट वेडवर्चनेक पुद अपेक्षक सोबित हिम्यो सियालु पक्ष सहाय पतति सक्विगे तरद दिन विशिष्ट दस्कम दक्वति लमानिवास जात्यंतर पासलकट शिष्यक्त पुताट वसपोवा अम्मा वसबी मेरीला लक्विम
මත ගැටුණත් ජනපති දුහරකාලයේ ශ්‍රේෂ්ඨාධිකරණ විමසුමට කැබිනට් ප්‍රකාශක ජානක පෙරේරා ඝාතනය කුමන්ත්‍රණ කරුට දඬුවමද කෝටි 5ක් ඉල්ලා බුද්ධදාස විමල්ට නඩුදායි දිනමින අද කොළඹට ලක්ෂ 4000ක රන් වැස්සක් ස්වර්ණාභරණ සාප 83ක් සහිත කලඹ ගල් සෙන්ටර් විවෘත වෙයි ගෝඨාභය දෙවන්ත නාගරික සංවර්ධනයේ තවත් ඉලක්කයක් ජය ගනී බාලා තන්පෝ අද දෙයින් සමු ගනී දිවයින තව සැලොන් 110ක් වටලයි පුතුකුඩුරුප්ප ප්‍රදේශයට ගොස් ද්‍රවිඩ පවුල් හමු වී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් උතුරේ රහස් සාකච්ඡා බාලා අද අවසන් ගමන් යයි වාස්ගේ නිවසට අත්බෝම්බ ප්‍රහාර ලක්ෂ 10කට වැඩි නුසුදුසු ක්‍රීම් වර්ග අත්අඩංගුවට එජාපහට 8 වෙනි සංවත්සරය හෙට දැන් කෙටි විරාමයක් ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත කීපයක ආරක්ෂාව දැඩි කිරීමට එරට රජයේ පියවරගෙන තිබෙනවා. ඒ සිය දකුණු ආසියානු ශාඛාව ඉන්දියාව තුල පිහිටි වූ බවට අල්කයිඩා සංවිධානයේ ප්‍රකාශයටපත් කිරීමත් සමගයි. සිය දකුණු ආසියානු ශාඛාව ඉන්දියාවේ පිහිටවන බවට අල්කයිඩා සංවිධානයේ නායක අයිමාන් අල් සවාහිරි ඊයේ වීඩියෝ පටයක් මගින් ජාත්‍යන්තරයට දැනුම් දුන්නා. මේ සමගම ගුජරාට්, මධ්‍යම ප්‍රදේශ්, උත්තර ප්‍රදේශ සහ බිහාර යන ප්‍රධාන ප්‍රාන්ත කිහිපයක ආරක්ෂාව තර කිරීමට ඉන්දියා රාජ්‍ය පියවරගෙන තිබෙනවා. විදේශ වාර්තා පවසන්නේ ඉන්දියා හමුදා බුද්ධ්‍යංශ මගින් අදාළ ප්‍රාන්තවල ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයකින් පසුවන බවයි. 2002 වසරේදී හටගත් මහජන නොසන්සුන්තා හමුවේ මුස්ලිම් වැසියන් රැසක් වෙසෙන ගුජරාට් ප්‍රාන්තයට ආරක්ෂාව තර කිරීම කෙරෙහි ඉන්දියා ආරක්ෂක අංශවල වැඩි අවධානයක් යොමු තිබෙනවා. එසේම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පෞද්ගලික නිවාසයේද ගුජරාට් ප්‍රාන්තයේ පිහිටා තිබෙනවා. එහි ආරක්ෂාව පිළිබඳව ආරක්ෂක අංශ වෙත වැඩි වගකීමක් පැවරී ඇති බවයි ඉන්දියා මාධ්‍ය පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් ඉන්දියාව තුළ අල්කයිඩා සංවිධානයේ ක්‍රියාත්මක බවට තවමත් සාක්ෂි ලැබී නැහැ. යුක්‍රේනයේ වෙත සිදුකරන හමුදාමය අතපෙවීම් නවත්වන්නේ ජාත්‍යන්තර ප්‍රජාව තවදුරටත් රුසියාව වෙත බලපෑම් එල්ල කරමින් සිටිනවා. එසේම අදින් අවසන් වන ද්විපාර්ශ්වික සාකච්ඡා සාර්ථකත්වයට ළඟා නොවුනහොත් රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක දැඩි කරන බවද ජාත්‍යන්තර ප්‍රජාව අනතුරු අඟවනවා. යුක්‍රේනයේ සහ රුසියාව සම මාර්ගයකට ගෙන ඒමේ අරමුණින් වේල්සේ පැවැත්වෙන නේටෝ සමුළුවේ අවසන් දිනය අදයි. අද දිනෙදිත් සාර්ථක ක්‍රියාමාර්ගයකට එළඹීමට දෙපාර්ශ්වයේ අපොහසත් වුවත් රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක දැඩි කරන බව ඇමරිකාව සහ යුරෝපා සංගමය පැවසුවා. විදේශ වාර්තා පවසන්නේ රුසියාවේ බැංකු පද්ධතිය සහ බලශක්ති අංශය මෙන්ම ජනාධිපති ව්ලැඩිමිර් පුටින්ගේ සමීපතමින් සඳහා මෙලෙස සම්බාධක දැඩි කිරීමට ඇමරිකාව සහ යුරෝපා සංගමය සූදානම් වන බවයි. ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි විරෝධය මැදියේ යුක්‍රේනයේ වෙත දිගින් දිගටම සිදු කරන හමුදාමය අතපෙවීම් රුසියාවට එරෙහිව මෙලෙස සම්බාධක දැඩි කිරීමට ප්‍රධාන හේතුවක් වූ බවයි ඇමරිකාව මෙන්ම යුරෝපා සංගමයේද යලිත් අවධාරණය කළේ. එසේම සහනදාර ලැබෙන මුවාවෙන් නැගෙනහිර යුක්‍රේනයේ ක්‍රියාත්මක කැරලිකරුවන් හට අවි ආයුධ සපයන බවටද ඇමරිකාව සහ යුරෝපා සංගමය රුසියාවට චෝදනා එල්ල කළා. එහෙත් මෙම සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි රුසියානු රජය පැවසුවේ. දැන් කෙටි විරාමයක්. දසවන ආසියානු යවුන් බාලක වොලිබෝල් තරගාවලිය අද ආරම්භ වුණා. දසවන ආසියානු යවුන් බාලක වොලිබෝල් තරගාවලිය අද උදෑසන ආරම්භ වුණේ කොළඹ සුකරදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී. අදින් ආරම්භ වන මෙවර තරගාවලිය මේ මාස 14 වෙනිදා දක්වා පැවැත්වෙනවා. තරගාවලියට ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ජපානය, කොරියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 15ක ක්‍රීඩකින් සහභාගී වෙනවා. තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ ආසියානු වොලිබෝල් සංගමය විසින්. ශ්‍රී ලංකාව මෙම තරගාවලිය සඳහා සත්කාරකත්වය දරන්නේ දෙවන වරටයි. ලොව සිටින ඉතාම දක්ෂ කණ්ඩායම් රැසක් මෙවර තරගාවලිය නියෝජනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තරග අත්දැකීම් රැසක් ලබා ගැනීමට හැකි බවයි ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ පවසන්නේ. තරගාවලියේ ආරම්භක දිනේ වන අද රටවල් කිහිපයක් අතර තරග පැවැත්වුණා. ජාත්‍යන්තර අත්දැකීම් තිබෙන පුහුණුකාරවරේ මේ ප්‍රේක්ෂකී ඉතාමත් මොහොතකට පෙර නේද නලින් තරගය ආරම්භ වෙලා තිබෙනවා.
තවත් ලකුණක් ලබා ගන්න ලබනවා අංක 3 ක්‍රීඩකයා ශ්‍රී ලංකා කණ්ඩායමට පහසු ලකුණක් ලබා දෙන්න ලැබුණා කොළඹ හිල්ටන් රෙසිඩන්ස් මගින් වාර්ෂිකව පවත්වනු ලබන විනෝදාත්මක හා මිත්‍රත්ව වර්ධන වැඩසටහනේ 8 වන අදියර මේ මස 14 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ Voice of Asia මාධ්‍ය ජාලයේ KISS FM ගුවන් විදුලි නාලිකාවයි. The event will include actually two main events for men and women. මේ අවස්ථාව ගැන කෙටියෙන් කතා කරන විට ෆන් රන් තරඟාවලිය ප්‍රධාන අංශ දෙකක් ඔස්සේ පැවැත්වෙනවා. ඒ කාන්තා සහ පිරිමි ලෙස වැඩිහිටි සහ ළමුන් සඳහා. යනුව වැඩිහිටියන් සඳහා වූ තරඟය කිලෝමීටර් 6ක දුරකින් සමන්විතයි. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ තරඟාවලිය සංවිධානය කිරීමේදී අපි ප්‍රධාන පාර්ශවයන් කිහිපයක් සමග ඉතාම සමීපව කටයුතු කරනවා. මොකද අපි මෙහිදී වැඩි අවධානයක් යොමු කරන්නේ සහභාගී වන තරඟකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නට. මේ නිසා තරඟකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරගනිමින් මේ තරඟාවලිය සාර්ථක කරගන්නට සහාය දෙන සියලු දෙනාටම අපි මේ අවස්ථාවේදී අපගේ ස්තුතිය පුද කරනවා. ඉවගේම දරුවන් සඳහා පැවැත්වෙන තරඟයේදීත් දහවන් දුර අපි කිලෝමීටර් 3ක් ලෙස සඳහන් කර තිබෙනවා. මේ තරඟයට සහභාගී වෙන්න පුළුවන් වයස අවුරුදු 13ට අඩු දරුවන්ට. විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ ජීවිතයේ සමබරතාවය පවත්වා ගන්නට මෙවැනි තරඟවලට සහභාගී වීම අතිශයින්ම වැදගත් බව. It is very, very important to have the balance in life. And when I was talking about the fun run event, මෙම ෆන් රන් තරඟාවලිය ගැන කතා කරන විට මාසූදානම් තරඟයේ පැවැත්වෙන මාර්ග පිළිබඳව ඔබ දැනුවත් කරන්න. තරඟය ආරම්භ වෙන්නේ හිල්ටන් රෙසිඩන්ස් ඉදිරිපිටින්. ඊන්පසුව තරඟකරුවන්ට යුනියන් ප්ලේස්, රයිෆල් රෝඩ්, ටීබී ජයමාවත ඔස්සේ හිල්ටන් රෙසිඩන්ස් වෙත නැවත පැමිණීමට තිබෙනවා. මේ මාර්ගය තුළ දහවන කටයුතු සිදු කරන්නට තරඟකරුවන්ට අවශ්‍ය සියලුම පහසුකම් අපි ලබා දීලා තියෙනවා. මේ නිසා අපි බලාපොරොත්තු වෙනවා තරඟාවලිය ඊටම සාර්ථකව ජනතාවගේ සහයෝගයත් මත පවත්වන්නට. ඒ සඳහා අපි ඔබේ සහයෝගයත් බලාපොරොත්තු වෙනවා. KISS are a part of this amazing event. KISS FM නියෝජනය කරමින් මේ විනෝද ජනක තරඟාවලිය සඳහා අපි එක් වෙනවා. එසේම මේ තරඟාවලියේ ප්‍රධාන මාධ්‍ය අනුග්‍රහකත්වයේ දරන්නේ KISS FM අපි. මේ නිසා මෙය අපිට හොඳ අවස්ථාවක් වුණා පාර්ශ්ව කිහිපයක් සමග එක්ව ඊටම සහයෝගයෙන් කටයුතු කරන්නට. මේක වඩාත් වැදගත් හොඳ අවස්ථාවක් වෙන එක නම් විශ්වාසයි. මේ නිසා අපි ඔබටත් බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා මේ අවස්ථාවට. So I would like to invite you to write a few good words about this. ඒ සමගින් සිත ටීවී ප්‍රධාන පුවත් ප්‍රකාශය මිනිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් රාත්‍රී 7:30ට. සුබ රාත්‍රියක්.